සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා අපේ යාළුවෝ හැමෝටම. වෙනද වගේම අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා සඳු ස්ටුඩියෝස් අපේ YouTube channel එකට. ඉතින් ඔයාලා දන්නවා මේ වෙද්දි වැඩිම හයිප් එකකින් දුවන මූවී එක තමයි Spider-Man No Way Home. ඉතින් මේක බලන්න පසුගිය සිකුරාදා අපේ කොල්ල සෙට් එකත් එක්ක සඳු ස්ටුඩියෝස් අපේ ටීම් එකත් එක්ක අපි ගියා. එතකොට අපි දැකපු දුක හිතෙන කාරණාව තමයි ගොඩ දෙනෙක්ට මේක බලන්න නැතුව අන්තිමට හැරිලා යන්න සිද්ධ වුණා. ඒකට හේතුව තමයි මේ වෙද්දිත් හෝල් එක සම්පූර්ණයෙන්ම බුක් වෙලා තිබ්බ එක. ඉතින් ඔයාලට අපි වීඩියෝ එකක් මේ විදිහට ගේන්න හිතුවේ කොහොමද ඔන්ලයින් හරියටම ටිකට් බුක් කරගන්නේ කොච්චර ප්‍රමාණයක් මේ වෙද්දි බුක් වෙලා තියෙනවද මේ හැම කාරණාවක් එක්කම කතා කරමු අපි මේ වීඩියෝ එකේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි එහෙනම් අපි යාළුවනේ මුලින්ම බලමු ස්කෝප් සිනමා හලේ වෙබ්සයිට් එකට පිවිසලා. මෙහෙම ස්කෝප් කියලා ඔයාලා ටයිප් කරගෙන මෙතන තියෙන බයි ටිකට් ඔන්ලයින් මේක සිලෙක්ට් කරගත්තාම එයාලගේ කෙලින්ම වෙබ් පේජ් එකට වැටෙනවා. ඊට පස්සේ මෙතනදී ඔයාලා දිනයක් සිලෙක්ට් කරගන්න ඕනේ. අපි හෙට දවස දාගත්තොත් එහෙම ඔයාලට පේනවා මෙතන පෙන්නවා. ඉතින් CCC එක කියන්නේ මේ කොළඹ සිටි සෙන්ටර් එක. අපි රෙකමන්ඩ් කරන හෝල් අතරින් සුපිරිම හෝල් එක තමයි මේ CCC එක. ඒ කියන්නේ ලංකාවේ තියෙන දැන්ට හොඳම ස්ක්‍රීන් එකක් තියෙන සිනමා හලක් තමයි මේක. අපි බලමු මේක එකක් සිලෙක්ට් කරලා මෙතන මෙතන Dolby Atmos එකේ 7:30 දර්ශන වාරේ බලමු අපි සිලෙක්ට් කරලා. හරි එතකොට ඔයාලට පේනවා මේ වෙද්දි මේ Spider-Man No Way Home බලන්න විදිහක් නැහැ. අපිට සම්පූර්ණයෙන්ම හෝල් එකම බුක් වෙලා. ඊට පස්සේ අපි 10:20 දර්ශන වාරේ බැලුවොත් එහෙම ඒකෙත් ඔයාලට බලන්න පුළුවන්. කිසිම ටිකට් එකක් ඉතුරු වෙලා නැහැ අපිට. අපි වෙන දවසක් දාගෙන බලමු. හරි එතකොට මේක දැම්මම සඳුද දවස තියෙන්නේ. එතකොට Spider-Man No Way Home පෙන්වන්නේ යට ඊට කලින් තව ෆිල්ම්ස් වගේ ඒ කියන්නේ දවසම තවත් ෆිල්ම්ස් පෙන්වන හන්ද තමයි ඔය උඩ මේ විදිහට වෙනස් වෙලා තියෙන්නේ. අපි දැන් අපිට බලන්න ඕනේ Spider-Man No Way Home එක. අපි සිලෙක්ට් කරගමු මෙතන 7:30 Dolby Atmos එකේම. ඒ වෙද්දි සම්පූර්ණයෙන් වගේ බුක් වෙලා තියෙනවා. 7:10:20 අපි බලමු. 10:20 මෙතන තියෙන විදිහට බලන්න ඉතිරිලා තියෙන B12 එක තමයි. සාමාන්‍ය ඔයාලා සතියකට කලින් වගේ ප්ලෑන් කරලා යනවා නම් ඔයාලට හොඳම සීට් එක තමයි තනියෙන් යන කෙනෙක්ට F9 එක. F9 සීට් එක ඔයාලා තෝරගන්න. ඒක ගොඩක් හොඳයි. හෝල් එක හරි මැද්ද වගේම ස්ක්‍රීන් එකත් හරි මැද්ද. ඊට පස්සේ මේ අපි ඉතිරිලා තියෙන සීට් එක සිලෙක්ට් කරාම අපි යනවා ඊළඟ පේජ් එකට යාළුවනේ. හරි මෙතන ඔයාලට පේනවා ඔයාලට ස්නැක්ස් එතකොට ෆුඩ්ස් මේවා ඇඩ් කරගන්න පුළුවන් ඔයාලගේ ටෝටල් බිල් එකට. අපි බලමු මෙතන මොනවද තව තියෙන්නේ කියලා. හොට් කිචන් මේකත් ඔයාලට මේම ජාති දෙනවා. බේවරේජස් ඇඩ් කරගන්න ඕනේ එහෙමයි. ඊට පස්සේ ස්නැක්ස් ඇඩ් කරගන්න පුළුවන් ඔන්න පොප්කෝන්. ඊට පස්සේ කොෆීස් ඇඩ් කරගන්න පුළුවන්. අපි පොප්කෝන් එකක් නිකන් ඇඩ් කරලා බලමු. එතන මේක ඇඩ් කරගමුකෝ. හරි එතකොට අපි බලමු මෙතන ප්‍රොජෙක්ට් සමරි එක වෙනස් වෙනවා. ඔයාලා ගාන වැඩි වෙලා පෙන්නනවා. එතකොට ඔයාලා පේන මෙතන යටින් තියෙන ඔයාලගේ ඩීටේල්ස් ෆිල් කරන්න, ඒවා හරි ආකාරව ෆිල් කරන්න, ෆෝන් නම්බර්ස් හරියටම දෙන්න, ඊමේල් ඇඩ්‍රස් හරියටම දෙන්න. මොකද බිල් එක එන්නේ ඔයාලගේ ඊමේල් එකට. ඒක තමයි ඔයාලා පෙන්වන්න ඕනේ අතන හෝල් එකට ගෙනහිල්ලා. එතකොට ඉක්මනට මේවා කරගන්න පුළුවන්. පේනව දෙන්න විතරයි දැන් තියෙන්නේ. අපි අමෝ අපි කතා කරන්නේ ඊළඟ වෙබ්සයිට් එකට. ඒ කියන්නේ Savoy එකේ Savoy Cinema කියලා මෙහෙම අපි ටයිප් කරගමු. Savoy Cinema එකට ගියාම මෙතන එයාලගේ වෙබ් පේජ් එක මූවී සිලෙක්ට් කරගත්තාම ඔයාලට පේනවා බයි ටිකට්ස් Spider-Man එකේ දවස සිලෙක්ට් කරගන්න තියෙන්නේ 19:20. 20 අපි 10:30 සිලෙක්ට් කරගමු Savoy එකේ. හරි ඊපස්සේ මෙතන ටිකට් අවශ්‍ය ගාන එක කියලා දීලා කන්ටිනියු කරන්න තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා මැද සීට් ටික බුක් වෙලා තියෙනවා ODC එකේ. ගෝල් ක්ලාස් එක තාම බුක් වෙලා නැහැ. එතකොට ඔයාලට පේනවා මෙන්න මෙතන මෙතන ගත්තාම මේ සීට් අර විදිහටම පරණ විදිහම සිලෙක්ට් කරන්න තමයි තියෙන්නේ. මෙතන මේ තියෙන මේ පෙන්වන ඒවා තමයි හොඳම සීට් වෙන්නේ. J14 13 මේවෙන් එකක් සිලෙක්ට් කරගන්න. ඔයාලා සාමාන්‍යයෙන් බලන්න යනවා නම් අපි හොඳ ගොඩක්ම රෙකමන්ඩ් කරන්නේ එතන හොඳයි. මොකද ගොඩක් හෝල් එකේ මැද්ද ස්ක්‍රීන් එකේ මැද්ද වටේම පේනවා, වයිඩ් එක සම්පූර්ණයෙන්ම පේනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ වගේ එකකට මේ වගේ බිල් ඇඩ් ජෙනරේට් කරන අර විදිහම ෆුල් නේම්, මොබයිල් ෆෝන් නම්බර් එක දෙන්න, ඒ වගේම ඊමේල් ඇඩ්‍රස් එක දාන්න.
මේකට ඔය දකුණු පැත්තෙන් තියෙන ටිකට් එක එනවා ඔයාලට බාකෝඩ් සිස්ටම් එකකුත් එක්ක ඔයාලගේ ඊමේල් එකට. ඉතින් ඔයාලට තියෙන්නේ මෙහෙම ආපු ඊමේල් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන තියාගන්න. එහෙමත් නැත්නම් මේ ඊමේල් එක අරගෙන යන්න ඕනේ එතනට. මොකද එතන තියෙනවා QR ස්කෑන මැෂින් එකක්. ඔයාලට තියෙන්නේ ඊමේල් එක මේ ෆෝන් එකෙන් QR ස්කෑන මැෂින් එකට අල්ලලා ඔයාලගේ ප්‍රින්ටින් බිල් එක ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව කාගෙවත් උදව්වක් නැතුව සිනමා ශාලාව ඇතුළට යන්න. ඉතින් මම හිතනවා මේ දේ ගොඩක් දෙනෙක් දන්නවා. අපි නොදන්න අයට තමයි මේක කියලා දෙන්න උත්සාහ කරේ. මොකද හේතුව අපි කැමති නැහැ තව දුරටත් ඔයාලා ඇවිල්ලා දන්නේ නැතුව හැරිලා යනවා නම්. ඉතින් ඔයාලට කියන්න තියෙන අවසාන වශයෙන් මේකෙන් දෙයක් දැනගත්තම ඉගෙන ගත්තම අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න මේ වගේ හොඳ වීඩියෝ අපි ගේන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහටත්. ඉතින් අදට ඔයාලට ප්‍රාර්ථනා කරනවා සුබ දවසක්.